රත්තරන් වලට වඩා වටින මව් කිරී. ඔබ සමහර විට ගැබිනියක් වෙන්නට පුළුවන්. නැත්නම් ගැබිනියක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ කියන ඔයාට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙයි. ඒ හින්දා මේ වීඩියෝව ඉවර වෙනකම්ම බලන්න. ඒ වගේම තමයි අපි අද ඔයාලට කියන්න යන්නේ දරුවෙක්ගේ පෝෂණයට මව් කිරි කොච්චර බලපානවද කියන එක ගැනයි. ඉතින් මේ දේ තවත් කෙනෙක්ට දැනගන්න උදව්වක් වෙන විදිහට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. දරුවෙක්ගේ කෑම බීම ගැන ඕනෙම අම්මා කෙනෙක් සැලකිලිමත් වෙනවා. දරුවෙක්ට කන්න දෙන එක හොඳට හිතලා පාලනයකින් කරන්න ඕනේ. මොකද දරුවාට පෝෂණය අඩුවෙන් දුන්නොත් මන්ද පෝෂණය හැදෙන්න පුළුවන්. ඒ වගේම පෝෂණය වැඩියෙන් දුන්නොත් අධි පෝෂණයත් හැදෙන්න ඉඩ තියෙනවා. ඔබේ දරුවා ගොඩාක් තරබාර වුණොත් කායිකව මානසිකව වගේම සමාජයෙනුත් එක එක විදිහේ ප්‍රශ්න එන්නට පුළුවන්. ගැබිනි අම්මා කෙනෙක් විදිහට ඔබ මේ ගැන දැනුවත් වෙන්න ඕනේ. මෞකිරි තමයි දරුවෙක්ට ඉපදුනාට පස්සේ ඒ දරුවාට දෙන්න පුළුවන් හොඳම ආහාරය වෙන්නේ. වෛද්‍යවරුන් පවා කියලා තියෙන්නේ දරුවෙක්ට ඉපදිලා මාස 6ක්වත් යනකම් අඩුම ගානේ මෞකිරි දෙන එක ගොඩාක් වැදගත් වෙනවා කියලයි. මේ හින්දා ඕනෙම අම්මා කෙනෙක් ඔබේ දරුවාට මාස 6ක් කිරි අනිවාර්යයෙන්ම දෙන්න. මේ මෞකිරිවල දරුවාගේ වර්ධනයට ඕන කරන පෝෂණය හොඳටම තියෙනවා. ඒ නිසා ඔබේ දරුවාට මාස 6ක් යනකම් වෙන කෑම බීම දෙන්න හිතන්න ඕන වෙන්නේ නැහැ. අම්මා කෙනෙක් වන ඔබ දරුවා ඉපදිලා විනාඩි 30ක් යද්දි මෞකිරි දෙන්න පටන් ගන්න. ඒ වගේම මතක තියාගන්න මේ විදිහට මෞකිරි දෙන්න ඕනේ දරුවාට ඕනේ කරන වෙලාවට විතරයි. දරුවා කිරි ඉල්ලන හැම වෙලාවකම කිරි දෙන්න. ඔයාලගේ දරුවාගේ වර්ධනයට සෙල්ලම් කරන්න වගේම සතුටින් ඉන්නත් ආහාර දෙන්න ඕනේ. පුංචි පැටියා ඉපදිලා මාස 5ක් වගේ යනකොට අර්ධ ඝන ආහාර වගේම පළතුරු දෙන්න පුළුවන්. ඒ විදිහට මුලින් කෑම දෙනකොට දිරවන්න ලේසි වෙන කෑම දෙන්න. අර්ධ ඝන ආහාරයක් විදිහට පොඩි කරපු බත් ගොඩාක් හොඳයි. දවසින් දවස මේ දෙන කෑම ප්‍රමාණය ටිකින් ටික වැඩි කරන්න. දරුවන් දවසින් දවස උස්මහත් වෙනවානේ. එතකොට එකම විදිහට කෑම දෙන්නේ නැතුව වෙනස් වෙනස් විදිහට විවිධ රසයන්ගෙන් කෑම දෙන්න අම්මා කෙනෙක් විදිහට ඔයාට පුළුවන් නම් ඒක ගොඩාක් ප්‍රයෝජනවත්. දරු පැටියාට මාස 9ක් විතර යනකොට මව් කිරිවලට අමතරව කෑම වේල් 4ක්වත් දෙන්න අමතක කරන්න එපා. ඔන්න අවුරුද්දක් විතර යනකොට නම් අනෙක් අය කන විදිහටම ඔබේ දරුවාටත් කන්න දෙන්න පුළුවන්. ඒත් අම්මා කෙනෙක් විදිහට මතක තියාගන්න ඒ කෑමවලට 3-5 ಜಾති දාද්දි ටිකක් අඩුවෙන් දාන්න. ඔබේ දරුවාත් චොක්ලට් බීම වර්ගවලට ආස වෙන්න පුළුවන්. ඒත් ඒ දේවල් වලට වඩා බුද්ධිමත් අම්මා කෙනෙක් විදිහට මව් කිරි වලට මුල් තැනක් දෙන්න. පුංචි දරුවන් ඉක්මනින්ම අසනීප වෙන්න පුළුවන්නේ. ඒ වුණාට කෑම බීම වලින් හරි විදිහට පෝෂණයක් දුන්නොත් එහෙම අම්මා කෙනෙක් වෙන ඔයාටත් ඔයාගේ දරුවාව නිරෝගී දරුවෙක් කරගන්න පුළුවන් කමක් තියෙනවා. අවාසනාවකට වගේ මේ කාලෙදි පුංචි ළමයි පිළිකා වගේ ගොඩක් දරුණු ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. එහෙම වෙන්නේ අම්මා කෙනෙක් වන ඔබගේම නොසැලකිල්ලෙන් දෙන කෑම බීම නිසාමයි. ඒ හින්දා දරුවගේ කෑම බීම ගැන අම්මා කෙනෙක් වෙන ඔබ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒත් අද කාලේ අම්මලා එයාලගේම ළමයින්ට මව් කිරි දෙන්නේ පොඩි කාලෙයි. ඊට පස්සේ විවිධ කෘතිම කෑම වර්ග දෙනවා. එහෙම වුණාම ළමයිනුත් මේ කෑම බීම වලට ඇබ්බැහි වෙනවා. අම්මලත් මේ විදිහටම කෘතිම කෑම බීම වලට දරුවව හුරු කරන්නේ එයාලගේ කාර්ය බහුලත්වයේ හින්දමයි. ගොඩක් අම්මලා ඉතින් රස්සාවල් කරනවනේ.
සමහර අම්මලා දරුවෙක්ට කිරි දෙද්දි තමන්ගේ රූපය කැත වෙනවා කියලා මව් කිරි හා සමානව තියෙන මිලියන් ගොඩක් වැඩි පිටි කිරි තමන්ගේ දරුවට දෙනවා අම්මා කෙනෙක් විදිහට ඔබ ඒ කරන වැරද්ද හින්දා දරුවට අවශ්‍ය කරන පෝෂණය ලැබෙන්නේ නැහැ වගේම ඒක දරුවාගේ අධ්‍යාපනයට සංනිවේදනයට ගොඩාක් නරක විදිහට බලපාන්න පුළුවන්.